අපි හැමෝම ආසයි ආදරේ සෙනෙහස කරුණාව ලබන්න. ඉතින් ඒ ආදරේ සෙනෙහස නැතුව අවුරුදු 10ක් තිස්සේ පාරක් පාරක් කානේ ඇවිත රත්තරන් තාත්තා කෙනෙක් බලන්න අද මාතර ගියා. ඒ රත්තරන් තාත්තගේ කෙට ගොඩ වෙද්දිම මගේ බුදු පුතේ කියලා ආදරෙන් අපිව වැළඳගත්තා. ඒ රත්තරන් තාත්තත් එක්ක ජීවිතේ විඳපු සතුට ගැන, ආදරෙන් ගෙවු ජීවිතය ගැන ඔබට මේ විදිහට තියෙන කරනවා. මේ රත්තරන් තාත්තත් එක්ක ටිකක් වෙලා කතා කරන්න ගත්තම දැස් දෙක රතු පාට වෙලා කඳුළු කෙට ගලාගෙන වැටුණා. මට ආදරය කරන්න කවුරුත් ඉඳියේ නෑ මගේ පුතේ. පුළුවන් නම් හැමදාම ඇවිත් මව බල්ලයන්ට ඒ කරපු ඉල්ලීමත් එක්ක අපි තීරණය කළා ඔබට මේ තීරණ කරන්න ඕනි කියලා. විදිර ජීවිතේ ගොඩක් දුක් විඳින ඒ ආදරණීය තාත්තා කෙනෙක් ගැන හුඟානමින් දුක නැහැ. පාස්පෝර්ට් කැම කම ලැබෙන්නේ බලවන්නේ අන්නන්නේ අපෝ අනි කටයුක ඇවිදිලන්නේ නැහැ හිතෙනවා. ඇස්සර නිදන්නට නන් කිසිවෙකුට බැරි. මට කියන්නේ තස්තින මගේ වෙන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරන කවදා වෙන්න පා කියලා. අතුරකට මගේ දුක් වෙන්න පා කියලා. අයිබෝවන් සුබ දවසක්. මිනිස්සු මිනිස්සුන්ට උදව් කරන්න නැතුව කාට උදව් කරන්නද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවද කියන්නේ ඔබ ළඟ මම දන්නේ නැහැ. හැබැයි මට හිතුණා මිනිස්සෙක් විදිහට ජීවිතේ ගොඩක් දුක් විඳින ඒ ආදරණීය තාත්තා කෙනෙක් ගැන පුංචි කතාවක් කියන්න. හොඳන්න එපා. ඒ තාත්තා ඉන්නේ මාතර වල්ගම. තාත්තගේ දෑසින් හැම වෙලේම වැටෙන්නේ කඳුළු. ඒ කඳුළු කැට අතරේ විශේෂ කතාවක් තියෙනවා. ඒ කතාව තමයි ඇයත් හොයන තාත්ත හොයන ආදරේ උට ලැබෙන්නේ නැති නිසා පුතු වෙනව නෑ වෙනව. ඒත් බඩගින්න ඉන්න දවස් අනන්තයි අප්‍රමාණයි. මගෙන් ඉල්ලනවා රේඩියෝ එකක් ඉල්ලන්නේ බණ අහන්න. ඉතින් මං ඒකත් අරගෙනම කාලේ ඉඳන් මාතර වල්ගමාවේ මේ රත්තරන් තාත්තගේ මූණට හිනාවක් දෙන්න. ඉතින් ආදරේ මිනිසුනේ පුංචි කතාවක් තියෙන්නේ. කතාව අහලෙමු. ආයි බන්දත්තේ ආයි බෝ ආයි බෝ කොහොමද ජීවිතේ? මේ දුක තමයි හැමදාම. ඒයි දුක මම පාවල කොමට තුණා. හා ඔක බා කොහෙතුණා මම තරින් තමයි ගෙදර ඉන්නේ. හා මගේ කත බලන්න. හා අවුරුම කලේට වෙලා. හා ඉතින් මම දැන් ඉතින් තියෙන වස්තමයි. ඉතින් මට ආදාය මම මූඩ් නෑ. චූ කරන්නෙත් එක දැනද කක්කෝ? චූ කරන බාස්කට් එකේ මම මේ බාස්කට් එක චූ කරන්නේ. හා මම ඉතින් චූ කරලා පයි බිම් පා මම ගෙදර චූ කරලා ඉස්සරහින්. හා හා කවුරුත් උදව් කරන්නේ නෑ. ආ ඔව් ටොයිලට් එක කුවම් පස්සේ නෑ ඉන්නේ. හා අයියා නෝනා. හා ඒයිට ගුවන් කංගෙට පවර් පුදු දුවන පාමසි ඒකේ වාඩි කරනවා. ඊට පස්සේ මම කොම ගහනවා අය වාසර වතු දානවා. මේ මොන්ටි කරනවා මම අරොත් මගේ අත කොහොමද මම ඉන්න තාත්තා කොයි කාලද ලැඩ වෙන්නේ? දැස කොලේ දැස කොලේ ඉඳන් අද වෙනකම්ම මේ විදිහට එක විදිහට රෝද තුනේ යනවා. මේ කරත්තේ යන්නේ මහර ගාම් මුනේ. මේ ස්ට්‍රීට් කැරින් ඉතර ගියේ. සීට් කැල් තියදි සීට් කැල් ඉතර ගියේ. හා ඊට පස්සේ තියදි ගියේ. හා මම කොහොම හිටිනවා අඳුන් දෙනවා. දැන් අඳුන් දෙනවා. ඔව් ගල්ලෝ රැනින්ද කැමේ ගහමුම මම මේකින් ගියා තමාසේ වැරට නම් ගියානේ රට වටේම ඇවිද්දා. ඔව් මම ටවුනේට ඇවිද්දා මේ. ඉතින් තාත්තේ ගෙදර කට්ටිය එහෙම සලකනවද? සලකනවා ඒක ඇයගොල්ලෝ තින්නේ නෑ නා කන්න දෙනවා. හ්ම් ඉතින් බඩගින්න දවස් තියෙනවා. ඔව් ඉතින් ඒගොල්ලෝ ආදි යන්නේ නෑනේ. හ්ම් එයා මාගෙන නෑ. එතකොට ඇඳුම් පැළඳුම් හොදන්නේ? ආවේ ඉතින් නුන හොදිනවා. හ්ම් ඉතින් තාත්තා මොකද ඇඬුවේද? අඩරෝනේ ඉබ්බ කඳු ගැටනවා ඉතකට. ඒ කවෝ සිනහස මර නෑනේ. සිනහස මග්ග කවුරුවත් නෑ. කවුවත් නෑ. මහන්නේ සිනහස මර ලැබෙන්නේ. ආදරේ කවුරුත් කරන්නේ නෑ. නෑ මම නෙට් යන්නේ. මෙට් යන්නේ. මම ඇඬු කැල්ලු කොන් ඉන්න. නිකේන්නේ. නෑදම ගාව තුංගාලමින් තුංගාල නෑ. පාස්පෝර්ට් කැම කම ලැබෙන්නේ. මම ලබන්නේ නැහැ. අබල දිනව ඉතින් මම රේඩියෝ එකක් ගැන්දුනේ. ඔය මොකක් අපේ නැහැ මේ. ඉතින් අද ඉඳන් බණ අහන්න ඕනේ. අත අනිවාර්යෙන්. අනිවාර්යෙන් අහන්න ඕනේ හොඳේ. අන්න අඳන්නේ.
අපු කියල එහෙම කරන්න තාත්තා මට ආදමය මකරි හමුණ රරි අපි කන්න බොන්නද කන්න බොන්න රතුහබේ ගන්න ඉ තාත්තේ ජීවිත කතාව කොහොමත් තැන් ජීවිත කොහොමද ඉස්සරම ඉස්තර ඉස්සන හොඳ හිටිය මොකද කරේ හම ඒස ඔබ්බ වශයෙන් කර අසු නම තුවගේ සාන්ත ස්කෝයිස් කර සාන්තක විපට කුන්නා ට කුල්ලක් කරන්න බෑ මට පසම සිිප්්‍යානායක දැක්ම දසියක නාරෝ වගේ අත්පත්තිකපතුවා එහෙම කර කර හිටිය හිටිය ඒකාල කෑල්ලක් හැම සිටු න ඒවන දැඳල්නෑ සිංහල සිංහල තජීවි සිංගල් ලයි් ඉති ආතේ බලම හිතුව නැත්තේ ඉදුවන්න නො රමතිම ස්තර ගැන ගල්ලා ගත්තන ඒම ගැතරන ඇති ගන්න දැව දැවේ හැරනේ හිතුව නැත්ත බලන්න ඕන කියලායම ආතල්ල ගේට ආතලක අධ්‍යක් ගෝ කරන්න ඇ හැජීවිතයනේ තන ජීවිතත් බීල කාල හිදිය හිටිය ඉතින් අද ඒ ස්තර හිටපු ජීවිතය අදන්න ජීවිත ගැන බොද හිතෙන්නේ හිතරවා ගැ දුගටයන්නවති මල්නි කටු ගැවිදිරන්න හැක හිතෙනවා අනි කට්ටි වගේ ඇවිදලයන්න හිතනවා තාත්තට හිට ඒ තාත්‍ර ගොඩක් දුක හිතන්න ඇති මෙරෝධ තුනින් පල්ල යනකොට නේද හිතන හිතනගෙන වරක්රටකෝ රෑර පස් කියන්නන්නවා ඉුවන් ගැනවා යනවරම ඉල්ලන්න හැමුවත් යන කවම දුක පල්ල කියක දෙනවා එපාරෙම මොනෝද කරන්න ඒම මුසේවි කනවා ස්කලි විස්කට සේකටි කෙනැත් කනවා ඉ තාත්තේ මේ ගොඩක් කට්ටි බලාගෙන ඉන්නවා උන් තාත්තට අද හරි සත්සුටු විලු තාත්ත ඇඩුවට අද හෙද හිනා වෙලා නකෝ සැන් සාත සිදුවක් කියන්නවා දන්න අනේ කවියක් හරිකම ගැන කියන්න බල නෑ හරි කියන්න පුළුවන් විදියට ඇස්සර නිදන්නට නන් කිසිවෙකුට බැරි දොස් නැති කෙනෙක් ලොව කිසිදින සොයනු බැරි ඇටමස්දේ නහර පක්ති යන්න දුක දරනු බැරි විස්තර කරනු පොහොමුද මේ දුක විඳනු බැරි බෞද්ධයෙක්නේ බෞද්ධයෙක් විදිහට ඇතිවෙනවා නැතිවෙනවා කියන දෙකේ අද එදා තිබ්බා එදා සතුර තිබ්බා අද නැතිවෙද්දි මොකද දැනන්නේ ඇත්තටම ඇත්තම දුහාවේ සියල් අනිත්‍යයනේ අනිත්‍යයි අහින් දරාගන්න පුදුවන පිවනේ විදගනින් දරාගන්න ඕනේ අන්න හරි අහින් දරාගන්න අයි අඩන්නනේ නෑනෑ අද මාතම බුදු හසුව දන්නවා සෙනහස යමන මාධ්‍යම මදන්න හතු මගන ම ප ආනේ මට මේ පිස්සුද තෝ අරින් කතා කරන්න මට කරන මට ම සවබ මට ස්කොල් බට ම ඉතින් ආදරයන තාත්ත මොකද තාත්‍රතා වෙන්න ඕන මගේ වන්නම තොල් පසුම බල පානවා ඒක බොහ කර කලු හොද තම වල කවුන්නන එම නැටවන දු අයාටයි කවුන්නන්න අද ආතරය දැන්නවද මට ඒක දැන ස දැන්න පුර සත දැන්න මට අද බුදු බමා මේ අවදු නම පති රතුවෙනවා මම ම ඇදුවම හිටම මට පනාව හිට මැන මරන පුළුව හැබෙන එක මෙන්නම් බල්ල යන්න අද පුළුව හැම්බලේ න න කුදිය මන අනිවාර්ය මං එන්න නොදේ මරික මෝමන්තින මං ගාල්ලේ ගාල්ල යන්න බද්ධකමට පුඩත් දුරහිදං ආවේ මම ගිහි එන්නද ගත්තේ මොනෝද බලංගන්න අයට කියන්න තියෙන්නේ බලගන්න කියන්නේීමට මාර්ටික උදව් කර ගාල් අපි උදව නැතුව අපි කතා කරමු බලංගන්න අයට හොඳ පණිවිඩයක් පෙන්න්න ඇති මොකද තිවල සතුට වෙලා අඩියක් ගාලා ඉඳලා ජීසි බැල්ලඉඳ පුගෙනෙක් විදිට අදන්න තන දැක් මොකද හිතෙන මට තන තස්කන ම වෙන්න පුුව ම පාර්තන කර කොයාව වෙන්න පා කියලා අතුකට මගේ දුවක් ඉන්න පාකිල වෙන්න පාකිල ප්‍රාර්ථ පාර්තන කරන්න එතින් ඔන්න ඕකයි ජීවිතය තියෙන කාල සතුරෙන් අපි හිනා වෙලා ඉදිිය නැති ගාලත හිනා වෙන්න කෙනෙක් නෑ ලැබි මනිස සතුම අනිවාරි එහන අපිකින් එන්න හොඳ වීඩියක් ඔයාලට ඉතිරි කරේ මනුස්සකම වෙනුවෙන් ආදනේ තාත්‍ර හැමදාම සෙනෙහස දීලා අපි යන්න ඔබෙන් ඇත්තලා තිරුවන් සරණයි.